भदन्ता धम्म श्रवण कालो अयं भदन्ता धम्म श्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतु अरहतु सम्मा संबुद्धस्स नमो तस्स भगवतु अरहतु सम्मा संबुद्धस्स नमो तस्स भगवतु अरहतु सम्मा संबुद्धस्स साधु साधु गौरवनीय महासंगरत्नी अवसराई सदहवत पिन्वत्नी अद दवसे इरिदा धर्म दक्षिणा ධර්ම දේශනා මාලාව සමග එකතු වෙන ඉනිඇති ඔබ හැම දෙනාටම තෙරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියන නිත්‍සිතින් අපි පින්වත්නි බලාපොරොත්තු වෙනවා ඔබට කියා දෙන්නට ඔබේ ජීවිතයේ ඇති වෙලා තියෙන ධර්මයේ පිළිබඳ නොයෙක් ගැටලු අතරින් ඉස්සරහ ගැටලුවක් ගැන ඒ තමයි සමහර වෙලාවට අපි දැකලා තියෙන බොහෝ දෙනෙකුට ධර්මයේ පිළිබඳ පිරිසක් එක මතයක තව පිරිසක් තව මතයක ඉවැනි මතයක් දෙවියන්ට පින් කරන්න පුළුවන් තව පිරිසක් කියනනේ දෙවියන්ට පින් කරන්න බෑ තව පිරිසක් කියනනේ දෙවියන්ට පින් කරන්න බෑ නමුත් පින් අනුමෝදන් වෙන්න පුළුවන් මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙනවා පින්වත්නි ඒවට හේතුත් තියෙනවා සමහර කෙනෙක් කියන්නේ පස්මහ බැලුම් බලලා දෙව්ලොව ඉඳලම බෝසතාණන් වහන්සේ මනුස්ස ලෝකෙටම වැඩම කරන්නේ මෙහෙම නිවන් දකින්න පුළුවන් නිසා නැත්නම් උන්වහන්සේ දෙව්ලොව ඉඳලා එහෙම කරගන්නවද එතකොට මනුෂ්‍ය ලෝකෙටම එන්න හේතුව මිනිසුන් අතර විතරයි මේක පුළුවන් කියන වගේ හේතු කාරණා තියෙනවා පින්වත්නි. ඒ වගේම අපි දකිනවා දෙවියන්ට පින් අනුමෝදන් කරන නිසාත් බොහෝ දෙනාගේ සැකයක් තියෙනවා. ඒ පින් දෙන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි පින් කරන්න බැරි නිසා කියලා. මේවා ගැන අපිට පින්වත්නි අපි එකිනෙකාට හිතෙන මතිමතාන්තර ඕනේ නැහැ. අපි බලමු බුද්ධ දේශනාවට අනුව කොහොමද බුදුරජාණන් වහන්සේ වදාළේ කියලා. ඒ දේශනා ඔස්සේ විසඳ ගන්නටයි අද අපි උත්සාහ කරන්නේ. පින්වත්නි අද දවසේ ධර්ම දක්ෂිනා සඳහා ධර්මඥ ශ්‍රද්ධාවෙන් දායකත්ව දරනවා පොරණ මිල්ලෙනිය අරකාගොඩ පදිංචි විදේපාල වතුරාතන්ත්‍රි මහතා තුෂාරා කුඳුනි මහින්ද ලියනගේ රුමල්ක තස්මිල විනෝදි ඒශලා කියන ඉතින් ඇති හැම දෙනා විසින් පවුලේ කියලා දෙනා සමග සාකච්ඡා කරලා මට ඒ වෙලාවේ ධර්මයේ කියා දුන්නා
මම ස්වාමීන් වහන්සේ සාමාන්‍ය මේ පුතග්ජනේ කීයද නමුත් මම ආවේ එතනින් නැගිටලා ආවේ සෝතාපන්න ශ්‍රාවකෙක් විදියට කියලා. එතකොට අපිට දැන් ඔය සිද්ධි අරගෙන හිතනකොට එකක් තේරෙනවා කන්තටගේ සසර ගමනේ අපි දන්නේ ආත්ම දෙකක් ගැනයි පින්වත්නි. එකක් තිරිසන් ආත්මයක් අනිත් එක දිව්‍ය ආත්මයක්. එතකොට දැන් ඔය ආත්ම දෙක අතරේ කොහොමාරි න්‍යා සෝතාපන්න වෙලා දිව්‍ය ආත්ම තුනදී. එහෙනම් පැහැදිලි මිනිස් ආත්මික පිනක්වත් නොකර සෝතාපන්න වෙන්න පුළුවන් දෙවියන්ට. ඒක කන්තක විසින් අපිට සාක්ෂිය ලබා දීලා තියෙන පින්වත්නි. එතකොට කන්තක දිව්‍ය පුත්‍රය සෝතාපන්න ශ්‍රාවකෙක් කියලා එදා පෙන්නදී සමහර විට දැන් එතුම ඊටත් එහා ගිහිල්ලා ඉන්න පුළුවන්. ඒ වගේම දෙව්ලොව සෝතාපන්න වෙච්ච තවත් තෝමතරම් ඔබහල ඇති මාතෘ දිවි රාජ්‍ය අභිධර්මයේ අහලා සෝතාපන්න වුණා. ඒ වගේම සක්‍ර දේවෙන්ද්‍රය සෝතාපන්න වුණා. ඒ වගේ සෝතාපන්න වෙච්ච දෙවරු ඕනතරම් දෙව්ලොව ඉන්නවා. මම ඔබට මේ සෝතාපන්න විස්තරය ගැන මුලින්ම කියෙන්නවා තියෙන පැහැදිලි හේතුවක් ඇතුව. ඒ තමයි සෝතාපන්න කියන වචනේ තේරුම ඔබ දන්නවා. පින්වත්නි සාරිපුත්ත මහ රහතන් වහන්සේට දවසක් බුදුරජාණන් වහන්සේ මේ සෝතාපන්න කියන වචනේ තේරුම පෙන්වලා දෙනවා. ඔතන තියෙන වචන දෙකක්. එකක් සෝත අනික ආපන්න. සෝත කියවේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට කියන නම. ආපන්න කියලා කියේ පැමිණෙන. බොවිට ඔබ මේක වෙන්න දන්න. දැන් එහෙනම් ඔබ හිතන්න පින්වත්නි කෙනෙක් සෝතාපන්න වෙනවා කියලා කියන්නේ මොකක්ද? එයා ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙනවා කියන එකයි. එහෙමනම් යම්කිසි කෙනෙක් පින්වත්නි ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙනවා නම් එතනින් එහාට එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම ගිවෙන්නේ මොන මාර්ගයට අනුවද? ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව. එතකොට කන්තක දිව්‍ය පුත්‍රය අරගෙන අපි කල්පනා කළොත් එතුමා සෝතාපන්න වුණා නම් එහෙනම් එතුමත් ආවේ මොන මාර්ගයකද? ආර්ය අෂ්ටාංගික මාර්ගයට. එතකොට දැන් කන්තක දිව්‍ය පුත්‍රය වඩන්නේ මොන මාර්ගයද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ වගේම පින්වත්නි සක්‍ර දෙවෙන්දේ ආදී ඔය සෝතාපන්න වෙච්ච සහ නොයෙක් මඟඵල ලැබපු හැම දෙවි කෙනෙක්ම ඉතාම පැහැදිලි ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවා. දැන් ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගය අරගෙන ඔබ කල්පනා කරලා බලන්න ඔකේ අංග 8ක් තියෙන්නේ. ඔය 8 පින්වත්නි 3ට බෙදන්න පුළුවන්. ගණිතයේ මේ විදිහට නෙමෙයි මේ කියන්නේ 8 3ට බෙදනවා කියලා. ඔබ බලන්න මෙතන පළවෙනි අංග දෙක සම්මා දිට්ඨි සම්මා සංකප්ප මේ දෙක පින්වත්නි අයිති ප්‍රඥා කියන කොටස. ඊළඟට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන කොටස තුනයි සීලය කියන කොටස. ඊළඟට සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන අංග තුනයි සමාධි කියන කොටස. ඒකවල මෙතන නම් තියෙන්නේ සීල සමාධි ප්‍රඥා කියන අංග තුන. දැන් බලන්න හොඳට කල්පනා කරලා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ආවනම් යම්කිසි දෙවියෙක් සෝතාපන්න වීම ආදී මාර්ගඵල ලබලා එහෙනම් ඇවිල්ලා තියෙන මොන අංග තුනටද? සීල සමාධි ප්‍රඥා. එතකොට පින්වත්නි කවුරු හරි කියනවා නම් දෙවි කෙනෙකුට සීල සමාධි ප්‍රඥා වඩන්න බෑ කියලා. එතකොට යම් මේ සම්පූර්ණ බුදු දේශනාවට නොදැන ඒ දේශනාව තේරුම් ගන්න බැරුව කරන කතාවක්. අනිත් පැත්තෙන් ඔබ මේකත් තේරුම් ගන්න පුඤ්ඤාභිසන්ද කියලා සූත්‍රයක පෙන්නවා යමෙක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග වඩනවා නම් යමෙක් මේ සීල සමාධි ප්‍රඥා වඩනවා නම් එයාට පින්වත්නි පුඤ්ඤාභිසන්ද කුසලාභිසන්ද පින් ගඟක් වශයෙන් ගන්නවා එක කුසල් ගඟක් වශයෙන් ගන්නවා එක. එතකොට දැන් සෝතාපන්න වෙච්ච අපි උදාහරණයකට ගත්තු කන්තක දිවි පුත්‍රය ගත්තොත් එහෙනම් එතුමා සෝතේට ආපන්න වුණා. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගෙට පැමිණියා. එතකොට දැන් එතුමා වඩන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ. එහෙනම් එතුමා තුළ පුණ්‍යාභිසන්න කුසල අභිසන්න. එතකොට එතුමා තුළ පිනක් ගඟක් වශයෙන් ගන්නවා කුසලයක් ගඟක් වශයෙන් ගන්නවා. මේක කරුණු සහිතවමයි පින්වත්නි ඔය මතක් කළේ. එතකොට සියලුම මාර්ගඵල ලැබපු දෙවිවරු තුළ පින නිකන් නෙමෙයි ගඟක් වශයෙන් ගන්නවා නම් අපි දෙවියන්ට පින් කරන්න බෑ කියන්නේ කොහොමද? දැන් ඔබට මේ සීලය සහ සමාධියත් ප්‍රඥාවත් වඩන විදිහ ගැන මම එකින් එක උදාහරණ අරගෙන කරුණු ඔස්සේ ටිකක් තේරුම් කරලා දෙන්නම්. සීලය කියනකොට පින්වත්නි මතක තියාගන්නට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැම අංගිකම තියෙන්නේ මේ සම්මා වාචා ගත්තොත් බොරුවෙන් කේලමින් පරස වචනින් ඉස්සචනින් වලකිනවා. ඒක සම්මා වාචා. එතකොට ඒ හැම දෙයක්ම එනම් කරනවා අර මගපල ලැබපු දෙවිවරු. සම්මා කම්මන්ත කිය මොකද? ප්‍රාණඝාතයෙන් සොරකමින් වැරදි කාම සේවන වලින් වලකින එක. වැරදි කාම සේවන කරන දෙවිවරුත් ඉන්නවා. එතකොට මේ මගපල ලැබපු දෙවිවරු එයින් වැළකීලා සීලයක් රකින්න. සම්මා ආජීවයේ ධාර්මිකව ජීවිතය ගත කරන එක. ඒකත් ඒ දෙවිවරුන් තුන තියෙනවා.
අධාර්මිකව ඉන්න දෙවිවරු ගැන දේශනා තුළ ඕනතරම් සඳහන් වෙලා තියෙනවා. දැන් අපි බලනකොට දෙවිවරු අෂ්ටාංග උපෝසත සීල් සමාදන් වෙලා පොයට අපි වගේ මේ මනුස්ස ලෝකේ වගේ පින්වත් සීල සමාදානයක් වෙනවට හැදිනවම වෙනවා. ජනවසුබ කියලා තියෙනවා සූත්‍රයක් දීගනිකායේ. මේ ජනවසුබ කියන්නේ එක්තරා දෙවි කෙනෙකුගේ නම. ඔයත් දන්න කියන කෙනෙක් පින්වත්. ඔබට මතකයි බිම්බිසාර රජතුමා මහා ප්‍රතාපවන්ත විදිහට රාජ්‍ය පාලනය කරන්නේ. එතමත් කුමන්ත්‍රණයක් ආවා. ඒ කුමන්ත්‍රණේ ආලිකාගින්න තමන්ගේම පුතාගින්. දෙකම් ලගින් නෙමෙයි. එතකොට තමන්ගේම පුතාගින් ආපු කුමන්ත්‍රණේ පසුපස තමන්ගේ රාජ්‍යයෙන් එළව විතරක් නෙමෙයි මරලම දැම්. තමන්ගේම පුතා. අද රජවරුන්ට වඩා දෙයක් එතකොට ඉදා රජවරුන්ට වෙලා තියෙනවා පින්වත්. නමුත් එතුමා මිය ගියාට පස්සේ එතුමා ඉපදුනේ කොහෙද? ඒ එතුමා තමයි ජනවසුබ කියලා ඉපදුනේ. දැන් වර්තනිකම් කල්පනා කරලා බලන්න. ජනවසුබ බුදුරජාණන් වහන්සේ ළඟ බොහෝ පින් කරගෙන සිටිය මාර්ගඵල ලබල සිටිය රජෙක්නේ පුතකාලේ බිම්බිසාර කියන නමින්. එතකොට මේ විදිහට ප්‍රතාපවත්ව සිටිය රජතුමා අත බිම්බිසාර නමින් නෙමෙයි ජනවසුබ කියන නමින් දෙවුලව ඉපදුනත් එතුමාට බුදුරජාණන් වහන්සේ මුණගැහෙන අවස්ථාවත් තිබුණා. අටුවාවේ තියෙනවා පින්වත්නි එක දෙනක මාසික භාවනා වැඩසටහන අටක් දෙවලෝ කරනවා. සුධර්මාදී වේසප. එතකොට දැන් අපේ සාමාන්‍ය භාවනා මධ්‍යස්ථානික මාසිකට අටක් නෙමෙයි උපරිම හතරක් ඇති අතර පොයට එහෙනම් දෙවලෝ අපිටත් වඩා දෙවලෝ සීලය පිටිත භාවනා වැඩසටහන වලට සම්බන්ධ ධර්ම අසනවා. එහෙනම් ඒක සිත්‍රස්තන එක පැහැදිලි. ඒ වගේම පින්වත්නි සමාධිය වඩනවා කියනත් ඔබට निश्चल අපි අපවත් වුණා. අපවත් වුණේ පින්වත්නි දැන් සමාධිමත් සිතක් තුළ හරි පුදුමයි. අන්තිේ ගිහිල්ලා ඉපදුනේ දෙවලව ඕක අත් දෙක තියන් කිවිදී කකුල් දෙක තියන් කිවිදී කොන්ද තියන් කිවිදී බෙල්ල තියන් කිවිදී ඒ සියල්ල මේ විදිහට තියෙනවා. ඒක හරි පුදුමයි. ඒකට කෝපපාතික උපදේශී තුනන් සිටේ කායි පිළියව් එහෙමම පහළ වෙද්දී ඊටත් වඩා පුදුමේ උන්වහන්සේගේ සිතත් ඒ විදිහටම පහළ වුණා. සිත පහළ වුණා කියලා කියන්නේ පින්වත්නි දැන් නිකන් උදාහරණයකට කියනවා නම් සියලු සත්‍ය සෝපත් වෙත්වාගෙන මෙත් සිතුවිල්ල පැතුරුවේ කියමු. දැන් උන්වහන්සේ ඒ සිතුවිල්ලම පවත්වවට 10ට භවනා කරගෙන ඉති කියමු. ස්වාමීන් වහන්සේ මෙතනින් සියලු සත්‍ය සෝපත් වෙත් කියන කොට අපවත් වුණා නම් හරි උපදින්නේ වා කියලා. ඒ විදිහට ඒ වචන ටික සිතුවිලි එක දිගටම ගලාගෙන යනවා සමාධිමත් සිත. මේ නිසා පින්වත්නි උන්වහන්සේට තේරුනේ නෑ මම අපවත් වුණා කියලා. දැන් මේ දෙවියට තේරෙන්නේ නෑ මම මේ අලුතෙන් දෙවිලෝ උපදුණා කියන එක. බලන්න මරණයක් සහ උපතක් කියන එක දන්නේ නැතුව පහළ වෙච්ච දණක් ඕක. මම ඕකෙන් එකක් ඔබට මතක් කරන්න. දෙවිලොව දෙවියන්ට සමාධිමත් සිතක් වැඩෙන්නේ නැත්නම් ගලාගෙන යන්නේ නෑ කැඩෙනවා. මොකද මේ සමාධිය එක දිගට යන්නේ කොහොමද? සමාධිමත් සිතක් දෙවියන්ට බැරි නම් එහෙනම් පැහැදිලි පින්වත්නි දෙවියන් සමාධි වඩන ඔය කතාවේ ඉන් පස්සේ හරි රසවත්යක් වෙනවා. ඒ තමයි දිව්‍යාංගනාව වෙනවා මේ දෙවියන් සතුට කරවන. එතකොට දිව්‍යාංගනාව ඇවිල්ලා බැලුවා මේ මොකද මේ ආපු ගමන් භාවනා කරන්නේ. දෙවියන් දෙවියන්ට තේරුණා මේ අනිවාර්යයෙන්ම හිතාගෙන ඉති තාම කලින් ජීවිතේ කියලා. අරයෙන් අර දෙවියත් කල්පනා කරනවා කාන්තාවන් හදක් කියලා. සමහරවිට ආරාමයේ වඩින්න අප කාන්තාව ටිකක් වෙන්නේ නැති කියලා උන්වහන්සේ හිතුණා කියලා. ඊට පස්සේ පින්වත්නි මේ දිව්‍යාංගනාව ස්වාමීන් වහන්සේ දැන් දෙවියෙක් දෙවියන් සතුට කරවන්න අපේ ලෝකේ අපි කතා කරන්නේ සබ්ස්ක්‍රයිබ්
කණ්ණාඩියක් ගේනවා ගිනන්න පින්වත්නි දිරියංගනාව දෙන්නේ කණ්ණාඩිය අල්ලන්නේ සාය කිරි කට්ටු කරලා කතා කරනවා කතා කරනකොටම ඇස්තරිය අරලොකට දැක්ක එක පාර්ක සමන්ගේ රූපේ කණ්ණාඩිය ඉතින් එයාට කපුටක් නෙමෙයි ආවේ පීඩාවක් දුකක් අනේ මම මහාන දම්පුරුපු මනුස්ස ලෝකෙින් දැන් දෙවිලෝ වෙවිලා නේ කියලා බුදුරජාණන් වහන්සේ මොන කියන්නේ ඇවිල්ලා කියනවා මේ ස්වාමීනි මට මේ දිව්‍යාංගනාවයි සාරි කරදරේ කියලා අන්නේ සිද්ධි පින්වත්නි බුදුරජාණන් වහන්සේ දෙවියන්ට කියනවා ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩන්න පුළුවන් ලෝකෙක ඉපදුනේ ඇයි කනගාටු වෙන්නේ ඔබ මේ මාර්ගේ දිගටම වඩන්න කිව්වා එතනෙනුත් අපිට පැහැදිලි එහෙනම් මේ දෙවිලෝ ප්‍රශ්නයක් නෑ පින්වත්නි ඉතින් ඒකෙන් මේ දේශනය අහගෙන ඉන්න අම්මලාට හරි සතුටු වෙයි මොකද දිව්‍ය ලෝකෙත් කන්නඩි කියලා හිඳ ඉතින් අපිට ඔය දෙව්ලොව සීල වගේම සමාධියත් වඩන්න පුළුවන් කියන එක තේරෙනවා වගේම ප්‍රඥාව සම්බන්ධවත් වෙනවා න්යායි අමුතුවෙන් කතා කරන්න බැහැ නේද කොහොමත් දෙවියන්ගේ ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා කියන සියල්ලෙන් අපිට වඩා වැඩි කියන එක කතා කරනවා එහෙනම් ප්‍රඥාව අපිටත් වඩා වැඩි ඒ වගේම තියෙනවා නේ මේ සීල සමාධි ප්‍රඥා සම්බන්ධව දෙවියන්ට නෙමෙයි බඹුන්ට පැහැදිලිව කතා කරපු තැනක් මා ඔබට තව සාක්ෂියක් මතක් කරන්න. ඔබට මතකයි බුදුරජාණන් වහන්සේ ගුරුවරයෙක් කියලා. නමුත් උන්වහන්සේට ගුරුවරයෙක් හොයාගන්න බැරි වුණා. මොකද උන්වහන්සේ ගුරුවරයෙක් හොයපු ක්‍රමය. භාග්‍යවතුන් වහන්සේ කල්පනා කළා මට හැමෝම වදිනවා මමත් කාට හරි ගරු කරන්න ඕනේ කියලා. ඊට පස්සේ පින්වත්නි උන්වහන්සේ තමන්ට වඩා සීලෙන් උසස් කෙනෙක් ඉන්නවද කියලා මනුස්ස ලෝකෙත් දෙවුවා. කවුරුත් නැහැ. සමාධියෙන් උසස් කෙනෙක් ඉන්නවද කියලා දෙවුවා. කවුරුත් නැහැ. ප්‍රඥාවෙන් උසස් කෙනෙක් ඉන්නවද කියලා මනුස්ස ලෝකෙ පුරාම හිතුවා. කවුරුත් නැහැ. ඊට පස්සේ විමුක්ති විමුක්ති ඥාන දර්ශන වලින් හොයනවා ඒත් කවුරුත් ඉතිරි. විමුක්ති කියන්නේ මේ සම්පූර්ණ දුකෙන් නිදහස් වෙන්න විමුක්ති ඥාන දර්ශනය කියන්නේ කිමරි ඒ දුකෙන් නිදහස් වෙන්න අවශ්‍ය විදියට සියලු කෙලෙස් සියකලා කියලා ඇති වෙන අවබෝධය. එතකොට මේ ඥාන දර්ශනය ඇති වෙච්ච අයතරවත් තමන්ට වඩා උසස් කෙනෙක් ඉන්නේ මනුස්ස ලෝකෙ. දැන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මොකද කළේ? උන්වහන්සේ කල්පනා කරනවා මට මේ මනුස්ස ලෝකෙ හොයාගන්න නැතුණාට දෙව්ලොව හරි ඉන්න පුළුවන්. උන්වහන්සේ දෙව්ලොව බැලුවා. දෙව්ලොව බැලුවේ දැන් මේක ඔබ දන්න කතාවක් හදේ පින්වත් මේ කතාව ඔබ බලන් හිටලා දෙව්ලොව උන්වහන්සේ විමසයිද සීලෙන් උසස් අය තමන්ට වඩා සමාධියෙන් ප්‍රඥාවෙන් උසසයි තමන්ට වඩා ඉන්නවද කියලා හොයයිද එහෙම වඩන්නේ නැතිනම් දෙව්ලොව. උන්වහන්සේට පිළිගන්න ඔබ කරන්න තියෙනවා. ඒ මොකද ඒ ජීවේ නැති ඒවයි නැති නිසා. ඒතර දෙව්ලොව දෙව්ලොවයි පින්වත් උන්වහන්සේ නිෂ්කාරණේ කාලේ කැප කරන්නේ නැහැ සිතුවිලි හසුරවන්න. උන්වහන්සේ දෙව් පැහැදිලිව දෙව්ලොව ඉනන් ඉන්න නිසා. ඒක විතරක් නෙමෙයි කාරණාව. දෙව්ලොව විමුක්තිය සහ විමුක්ති ඥාන දර්ශනය ගැන කියුවා. තමන්ට වඩා උසස් කෙනෙක් ඉන්නවද කියලා. එහෙනම් උන්වහන්සේ කියන දෙව්ලොව පින්වත්නි තමන්ට වඩා උසස් හෝ වේවා පහත් හෝ වේවා විමුක්තිය සහ විමුක්ති ඥාන දර්ශනය ඇති අය ඉන්න නිසානේ. නැත්තම් උන්වහන්සේ සොයන්නේ නැහැ. ඒකකට දෙව්ලොවත් කිසිවෙක් හිටියේ නැහැ. ඊට පස්සේ උන්වහන්සේ බ්‍රහ්මලෝකෙට ගියා. බ්‍රහ්මලෝකෙත් ඔය පහින්ම බැලුවා. පහින්ම කවුරුත් හිටියේ නැහැ. එහෙනම් බ්‍රහ්මලෝකෙත් පින්වත්නි මේ පහම වඩනා ඉන්නවා. ඒකකට දැන් ඔයත් කල්පනා කරලා බලන්න බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ දෙවුරු දෙව්ලොව සාකච්ඡා කරනවා. අර සනන් කුමාර කියන බ්‍රහ්ම රාජ්‍ය වෙන ධර්ම දේශනා කරනවා කියලා. ඒ වගේම පින්වත්නි සෝතානු දත කියන සූත්‍රයේ තියෙනවා රහතන් වහන්සේලා දෙව්ලොව ගිහින් ධර්මයක් ඇස් දෙව්රු ධර්මය අහනවා කියලා. ඒක ධර්මයන් එක විදිහක්. ඊට පස්සේ දෙව්ලොව ඉන්න දෙවියන්ව ධර්ම දේශනා කරනවා කියලා. බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්මයන්ට වෙන ධර්ම දේශනා කරනවා කියලා. ඉතින් දිව්‍ය ලෝකෙම ධර්ම කතික දෙව්රු ඉන්න බවත් එහෙනම් සෝතාන දත්ත සූත්‍රය පෙන්නලා තියෙනවා. එහෙනම් දෙවියෝ ධර්ම දේශනා කරනවා. එතකොට පින්වත්නි දෙවිවරු අතර ප්‍රඥාව දියුණු කරන්නේ නැහැ කියන අපිට කාටවත් කියන්න බෑ නේද? ධර්මය අහමින් ධර්ම සාකච්ඡා කරමින් මේගොල්ලෝ සීල සමාධි ප්‍රඥා සියල්ල වඩනු. දර මගපල ලබන එකේදී සෝතාපන්න විතරක් නෙමෙයි සක්ක පඤ්ඤ කියන සූත්‍රය තියෙනවා පින්වත්නි. සතර දේවේන්ද්‍රය කියන ස්වාමීනි මම දැන් සෝතාපන්න ශ්‍රාවකී මම දැන් උත්සාහ කරනවා සකදාගාමි වෙන්න. අනේ වචනින් තේරෙනවා නම් දෙව්ලෝ පින්වත්නි සකදාගාමි වෙන්නත් පුළුවන්. ඒ වගේම එක තැනක තියෙන දෙව්ලොව අනාගාමි වෙලා අනාගාමි වෙච්ච කෙනා එතනින් සුත වෙලා ඊට පස්සේ සුද්ධාවාසී උපදිනවා කියනවා. ඉතින් දෙව්ලොව අනාගාමි වෙන අයක් තියෙනවා. ඒකට ඉස්හාම පැහැදිලිව පෙන්නලා තියෙනවා සෝතානුගත කියලා අපි පෙර කතා කරපු සූත්‍රයේ තියෙනවා විශේෂගාමි හොත් ඒක. මේ මනුස්ස ලෝකයේ ධර්මයේ පුරුදු පුහුණු කරපු කෙනා දෙව්ලොවදී පින්වත් ඒ ධර්මයේ සීකරගෙන ඒ
එයා ඉහි විශේෂගාමී වෙනවා. ඒ කියන්නේ එයා ධර්ම මාර්ගයේ ඉස්සරහට යනවා. එහෙනම් මේ ධර්ම මාර්ගයේ කිසිම බාධාවක් පීඩාවක් වෙන්නේ නැහැ කියන එක පැහැදිලි. මෙතනදී පින්වත්නි එහෙනම් දෙවියන් නිවන් දැකීම සම්බන්ධව ඔබට ගැටලුවක් වෙන්න බෑ. සීල සමාධි ප්‍රඥා වැඩිම සම්බන්ධව බුදු දේශනාවල කර්ම සහිතව තියෙනවා. ඒ වගේම අපි තවත් වෙල බැලුවොත් දෙව්ලොව ඉඳලාම ධර්ම ආහන විදියට ඔය අපි කතා කරන්නේ. දෙවියන් දෙව්ලොවින් බැහැරට වෙන්න මනුෂ්‍ය ලෝකයේ වෙන ධර්ම ආහනවස්සා ඉතින් ඒක ඔබ කොහොමද දන්නවන්නේ? ඔබට පරාදෝ සූත්‍ර, මහා මංගල සූත්‍ර ආදී සූත්‍ර අතර සංවිතනිකායේ පළවෙනි කොටසේ තියෙනවා පින්වත්නි දේවතා සංයුත්ත, දේව පුත්‍ර සංයුත්ත, සක්ක සංයුත්ත, යක්ෂ සංයුත්ත, බ්‍රහ්ම සංයුත්ත මේ විදිහට වෙනම සූත්‍ර ගණනාවක් එකට එකතු කරපු සංයුත්ත වශයෙන් බොහෝ සූත්‍ර සූත්‍ර දහස් ගානක් තියෙන දෙවියන්ට දේශනා කරපු. ඇයි බුදුරජාණන් වහන්සේ හැමදාම පින්වත්නි රාත්‍රී 10 ඉඳලා 12 වෙනකම් මධ්‍යම යාමේ ප්‍රථම භාගයේ වෙන් කරලා තිබේ දෙවියන්ට බමුණ ධර්මය කියා දෙන්න. උන්වහන්සේව හැමදාම වගේ දෙවුරු බමුණ ඇවිල්ලා ධර්මය ඇහුවා. එතකොට මේ දෙවියන් දෙව්ලොවදී ධර්මය අහනවා අපි පෙර කිව්ව විදිහට මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා තේනම් දෙවුරු ධර්මය අහනවා. ඉතින් දෙවුරු ධර්ම දේශනා අහමින් ප්‍රඥාව දියුණු කරනවා. ලෝම සකංගියේ බද්දේක රත්න කියන සූත්‍රයෙන් බලනකොට පේනවා පින්වත්නි දෙවුරු පංච පාදානස්කන්ධ ගැන ආයතන ගැන ධාතු ගැන හොඳට විමසලා තියෙනවා. ඒ ගැන ධර්ම කරුණු දැනගෙන ඉඳලා තියෙනවා. ධර්ම අවබෝධය තිබිලා තියෙනවා. ඉතින් අභිධර්මයේ දෙවියන්ට දේශනා කළා කියන එක අපි කවුරුත් දන්න නිසා අපිට තේරෙනවා එහෙනම් මේ සා ගැඹුරු අභිධර්මයේ තේරුම් ගන්නට දෙවියන්ට ශක්තිය තිබුණා නම් දෙවිවරුන්ගේ ප්‍රඥාව ගැන අපිට ආයෙත් එක්ක දැක් හිතන්න දෙයක් නැහැ. පින්වත්නි ඔය මාර්ගඵලවල අවසාන ඒ කියන්නේ නිවන් දැක්ක කියලා කියන්නේ හරිනම් රහත් වුණාම දෙවියන්ට අනිකුත් මාර්ගඵල ලබන්න පුළුවන් වුණාට නිවන් දකින්න පුළුවන්ද? මේ ප්‍රශ්නේ ඔබට අපි ප්‍රශ්නෙට ඔබට මේම පිළිතුරක් දෙන්නම්. දෙවියන්ට පින්වත්නි මනුෂ්‍ය ලෝකේ විහා ලෝකෙක පැහැදිලිව නිවන් දකින්න පුළුවන් නම් ඒක එවැනි පිටිපු තැන් නැතුව නෙමෙයි සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙ කියලා කියන්නේ මනුෂ්‍ය ලෝකෙන් විහා ලෝකයක් නේ. එතකොට මේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙ ඉන්නේ කවුද? මනුෂ්‍ය ලෝකෙ හෝ වේවා දිව්‍ය ලෝකෙ හෝ වේවා කොහේ හෝ අනාගාමීව මිය යන කෙනෙක් උපදින්න සුද්ධාවාසෙ. එතකොට සුද්ධාවාසෙ උපදිනාට පස්සේ ඒ ලෝකෙම පින්වත්නි අරහත්ත්වයටපත් වෙනවා. සුද්ධාවාස කියන ලෝකේ නම් ඉන්නේ අනාගාමී ශ්‍රේය රහතන් වහන්සේලා විතරයි. වෙන කවුරුත්ම නෑ සුද්ධාවාස කියන ලෝකේ. අවිය අතප්ප සුදස්ස සුදසි අකනිකා කියන ලෝක පහේ. මේවයි පින්වත්නි එහෙනම් මේ මාර්ගඵල ලැබුණු ශ්‍රාවකයෝ අතර අරහත්ත්වයටපත් වෙලා තිරියම් පාලා නිවන් දකින්න අය ඔක්කොම ඉන්නේ. එහෙනම් නිවන් දකින්නට රහත් වෙන්නට කියන්නේ නිකලෙස් වෙන්නට මනුෂ්‍ය ලෝකෙන් එහා ලෝකක් තියෙනවා කියන එක ඔබ විදිහට මතක තියාගන්න. අපි දැන් ඔය කතා කළේ මිනිස් ලෝකෙන් එහා පින් කරන නිවන් දකින විදිය ගැන, මාර්ගඵල ලැබීම ගැන. ඔය කියපු සීල සමාධි ප්‍රඥා වඩලා පින් කරන එක ගැන අපි දැන් සාකච්ඡා කළා. සමහර කෙනෙකුට හිතේ දන් දෙන්න පුළුවන්, මල් පුලුම් පූජ කරන්න පුළුවන් දෙවියන්, වන්දනා ගමන් යන්න පුළුවන්, වන්දනාමාන කරනවා. ඒ වගේ ප්‍රශ්නත් ඔබට හිතේ. අපි ඒ ගැන සාකච්ඡා කරමු සමාධි මේ සීල සමාධි ප්‍රඥා වැඩීම වගේම දෙවියන්ට දන් දෙන්න පුළුවන් බැරිද කියලා බලමු. ඔබ හොඳටම දන්නවා සීවලී ස්වාමීන් වහන්සේට ඇයි ඔබ වන්දනා කරන්නේ කියලා. හිතුවොත් අපි කතා කරන සීවලී ස්වාමීන් වහන්සේට දානෙ දෙන්න කවුරුත් මනුස්ස ලෝකෙ නැති අවස්ථාවලදී ඒ කියන්නේ කැලෑ පාරක උනත් වදිනකොට මිනිස්සු ඇත්තම නැත්නම් දන් දෙන්න දෙවිවරු හරි ඇවිල්ලා දන් දෙනවා කියලා. ඒක බුදුරජාණන් වහන්සේම අනුමත කරපු තැනක් තියෙනවා. දෙවියොත් ඇවිල්ලා සීවලී ස්වාමීන් වහන්සේට දන් දෙනවා කියන එක. එහෙම ඉතින් දෙවියෝ දන් දුන්නා කියන එක ආයම් කිතන්න දෙයක් නෑ. ඔබට ගෙදර තියෙන සීවලී ස්වාමීන් වහන්සේ දිහා දැක්කම ඕක සිහිවි. ඒ වගේම පින්වත්නි අපි විශේෂයෙන්ම දෙවියන් පින් බලාපොරොත්තු වෙන දන් දුන්න තැනක් ගැන මම උදාහරණයක් කියන්නම්. මේ ඔබ අහලා තියෙන කතා මම අද මේ කරන්නේ අහලා තියෙන දන්න කිරීම මේ ප්‍රශ්නෙට උත්තර හැටියට ගලපලා දෙන්නේ. ඔබ බලන්න මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දවසක් පින්වත්නි දවස් 7ක් එක දිගට නිරෝධ සමාපත්තියට සම්බන්ධිලා උන්වහන්සේ දවස් 7ම කිසිම ආහාරයක් නැතුව ගාහාරවට ඉඳලා 7 වෙනි දවසේ නැගිට්ටම සක්කර දෙවියන් ඒ තමන්ගේ සුජාත කියන අසුර විසවත් එක්ක ආවා. ආවේ මොකටද? දන් දෙන්න. ඇවිල්ලා කිව්වා ස්වාමීනි ඔබ වහන්සේට මේ පළවෙනි දානේ මගේ අතින් පූජ කෙරෙන්න ඕනේ කියලා. ස්වාමීන් වහන්සේ කිව්වා මම දුප්පත් කෙනෙක් වාගෙන පිටපාත වැඩින්න කියලා මේ කල්පනා කළේ.
එන්ට ඔබේ දානේ මට අවශ්‍ය නැහැ මම වඩිනවා පින්නපාතේ අනේ ස්වාමිනේ එහෙම කරන්න එපා මේක පිළිගන්න කිව්වේ කීප වරක්ම මිටිලි වුණා පින්නත් නේ ස්වාමීන් වහන්සේ ගෑවේ නැහැ උන්වහන්සේ පින්නපාත වැඩිලා දැන් බලන්න ඉතලා මේ සක්කර දේවෙන්දියා දානේ ටිකක් පූජ කරන්න ආවා එතුමට අවස්ථාවක් ලැබෙන්නේ නැති පාට නමුත් එතුමාගේ හිත දානේ දෙන්නමයි එතුමා සුජාතට කියන සුජාතට ආදරේට කියන සූජෝ කියන ඔබට
अन्नी वचन मेटे मतलब
හැබැයි අර නාගියත් නිකන් හිටියේ ඊට පස්සේ නාගිය පින්වත් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා අනේ ස්වාමීනි එහෙනම් ඔබ වහන්සේට අපි වෙනුවෙන් එක දෙයක් කරන්න පුළුවන් කියලා මොකක්ද කියලා ඔබ වහන්සේ පුළුවන් නම් උපසම්පදා වෙන අයට අපේ නම දෙන්න කිව්වා නාග කියන බුදුරජාණන් වහන්සේගේ කරුණාව බලන පිළිවෙල උන්වහන්සේ ඒක පිළිගත්තා උන්වහන්සේ එතෙන්දී ස්වාම කියන ස්වාමීනි ස්වාමීන් වහන්සේලාට මහණෙනි උපසම්පදා වෙන කෙනාට උපසම්පදා ප්‍රේක්ෂකට නාග කියන නමින් අමතන්න කිව්වා අදට ඒ දී තමයි සංඝයාතර සිදුවේ මේ වෙනකොට පින්වන් මේ වසර 2000 ගාන තුළ උපසම්පදා වෙච්ච යම්තා ස්වාමීන් වහන්සේලා ඉන්නවා නම් ඒ හැම ස්වාමීන් වහන්සේ නමක්ම උපසම්පදා වෙන වෙලාවේදී ගුරු ස්වාමීන් වහන්සේලා අහන ඔබේ නම මොකක්ද කියලා එතකොට උපසම්පදා වෙන ස්වාමීන් වහන්සේ තමන්ගේ ගුරු ස්වාමීන් වහන්සේලාට කියන්නේ මොකද තමන්ගේ නම හැටියට මගේ නම නාග හැම උපසම්පදා ස්වාමීන් වහන්සේ නමක්ම කියලා තිනු වෙනවා ඒ අර සිද්ධියත් එක්ක බිමවත් ඉතින් ඕකත් එක්ක අපිට පොඩි ආරංචි වෙච්ච දෙයක්ත් තියෙනවා ඔබට මිසදෙන්නේ ඒකත් දැනගන්න එක හොඳයි ඔබ දන්නවා අය මේ රටේ එක්තරා නිකායක එක්තරා පාර්ශවයක කොළඹ කෙරෙන උපසම්පදාවකදී උපසම්පදාව කරන්නට පෙර ඒ උපසම්පදා අපේක්ෂකයන් නවත්තන්නේ කෝට්ටේ නාග විහාරය එතකොට මේ උපසම්පදා අපේක්ෂකයන් නාග කියන නමින් හඳුන්වන හින්දා ඒ නාගයන්ව නවත්තන තැන නාග විහාරය කියලා කියලා නම හැදුණු බවයි අපි අහලා තියෙනවා එතකොට අපිට පේනවා මේකෙන් දෙවියන්ට මහානකම කරන්න බෑ කියන එක එහෙනම් පැහැදිලි කරුණු සහිතව විනය පිටකේ වර්තමානයේ දක්වා ඒකට කරුණු සාක්ෂි තියෙනවා එක්තරාකින් වශයෙන් මෙතන දෙවියන්ට කරන්න බැරි එකම දේ එහෙනම් දෙවියන්ට මහාන වෙන්න බැරි වුණාට අනිත් සියලු දේ කරන්න පුළුවන් නම් අපි දෙවියන් සම්බන්ධව බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අනුව හිතන්න ඕනේ දෙවියන් ධර්මය අවබෝධ කරනවා තින් කරනවා ඒ වගේම දන් දෙනවා සියලුම දේ දෙවියන්ට කරන්න පුළුවන් කියන එක දැන් අපිට ප්‍රශ්න කිහිපයක් තියෙනවා දෙවියන්ට ඔය විදිහට තින් කරන්න පුළුවන් නිවන් දකින්න පුළුවන් ඇයි අපි දෙවියන්ට තින් දෙන්නේ ඒ වගේම පින්වත්නි දෙවියන්ට මේ විදිහට මේ හැමදේම කරන්න පුළුවන් නම් සුගති ලෝකවල අපිට දැන් අර පැහැදිලිව කාරණයක් තියෙනවා මොකද මම මේක එක විහාරස්ථානික කරලා ඒ විහාරස්ථානේ නායක ස්වාමීන් වහන්සේ මගෙන් දේශනාව අවසානයේදී පෙරලා ප්‍රශ්නයක් ඇහුවා බුදුරජාණන් වහන්සේ ආලාර කාලාම උද්දකරාම පුත්තට ධර්ම දේශනා කරන්න ගිහින් ඒ අය මනුස්ස ලෝකේ දැන් නැහැ කියලා දැනගත්තට පස්සේ මනුස්ස ලෝකෙම පස්සේ නිතරම ඒ මිනිසුන්ටම විතරක් මේක ගැළපෙන හින්දා නේද කියලා උනන්දු ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නේ හොඳයි. පින්වත්නි ඒකත් මේ වෙලාවේ අපි මතක් කරගන්න ඕකට සුගති ලෝකවල එකමක ලෝකයක් තියෙනවා තින් කරන්න නිවන් දකින්න බැරි. අංගුත්තර නිකාය අක්කන සූත්‍රය ගැන වදාලා. ඒ තමයි අසඤ්ඤ සත්තු ලෝක. ඇයි ඒ අසඤ්ඤ සත්තු ලෝකෙ කිසිම හඳුනා ගැනීම විදීමක් නැහැ. නීති වගේ කල්ප ගාන ඒ ලෝකෙ ඉදිරිච්චයි. ඉතින් ඒ නිසා පින්වත්නි කිසිම හඳුනා ගැනීමක් නැති නිසා ධර්ම කිව්වට වැඩක් නැහැ. හඳුනා ගන්න බෑ. ඒ නිසායි ඉති පෙරේ නැත්නම් ඉති පුළුවන්. ඉතින් එතකොට පැහැදිලි මේ සුගති ලෝකවල ධර්මාවබෝධයේ තින්කිරීම සම්බන්ධව දේශනාවසේ කිසිම ගැටලුවක් නැහැ. පින් දෙන්න හේතුව මේකයි පින්වත්. ඔය පින් දෙන්න මිනිස්සු පෙළඹිච්ච තැන අපිට අනුමාන කරන්න පුළුවන් කොයි කාලින්දලද කියලා. මහා පරිනිබ්බාන සූත්‍රයේ තියෙනවා සුනීත වස්සකාර කියලා ඇමතිවරු දෙන්නෙකුට බුදුරජාණන් වහන්සේ හිලිදරව්වක් වගේ කරනවා. පින්වත් සුනීත වස්සකාර ඔබට දෙවියන් උදෙසා පින් කරලා තමන් ඒ දෙවියන්ට පින් අනුමෝදන් කරනවා නම් ඒ දෙවරු එක දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ දරුවා රකින්නවා වගේ ඔබ රැක ගන්නවා කියලා කියනවා. ඒ නිසා දෙවියන්ට නිතර නිතර ඔබ කරගන්න පින් අනුමෝදන් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළා දෙවියන්ගේ ආරක්ෂාවක් ඔබට ලැබෙනවා කියලා. ඉතින් ඒ නිසා එතකොට අපිට පේනවා දෙවියන්ගේ රැකවරණයක් බලාපොරොත්තු වෙන අපි දෙවියන්ට පින් දෙනවා නිසා දෙවියන්ට පින් කරන්න බැරි හින්දා දෙවියන්ට පින් දුන්නා නෙමෙයි. ඒක තේරෙනවා නම් මම ඔබට උදාහරණයක් කියන්න මේක. අපි හිතමු අපේ සමහර ලවට යාළුවෙක් කතා කරන්න කියන්න පුළුවන් ඔබට අසවල් දවසේ අපේ ගෙදර දානයක් තියෙනවා ඊට කලින් දවසේ ධර්ම දේශනාවක් තියෙනවා නොයා එන්න කියලා ඔබට කතා කරනවා. එතකොට ඔබ මේ යාළුවගේ ගෙදර දානෙටයි ධර්ම දේශනාවට යනවද නැද? ඔබ යනවා. ඒතර ඔබ යන්නේ පින්වත්නි ඔබට ඔබේ ගෙදර දානයක් දෙන්න හෝ ධර්ම දේශනාවක් කරවගන්න බැරි කමක් හින්දාද? නැන්නේ ඔබට ඔබේ ගෙදර කරන්න පුළුවන්. ඔන්නම් ඊට කලින් දවසේ ඔබේ ගෙදර කරන්න පුළුවන්. ඔබ පැහැදිලිව යාළුවගේ ගෙදරට ගියේයි ඔබ පින්නට කැමති නිසායි ආරාධනා කරපු නිසායි. එහෙනම් මෙතන දෙවරු අපේ පින් අනුමෝදන් වෙන්නේ ඇයි? දෙවියන් පින්නට කැමති නිසා සහ අපි
අපි දෙවියන්ට ආරාධනා කරලා පින් අනුමෝදන් කරපු නිසා ඒකයි හේතුව පින්වත්නි ඒකෙන් ඔබ අදහස් කරන්නේ පා දෙවියන්ට පින් කරන්න බෑ කියලා ඊළඟට මම අර ඔබට පෙර ප්‍රශ්නයක් මතක් කළා ඇයි පස්මහා බැලුම් බලලා දෙව්ලොව ඉඳලා මනුස්ස ලෝකෙටම බුදුරජාණන් වහන්සේ වැඩම කරන්නේ සම්බුද්ධත්වයට පත් වීම සඳහා ඒ බෝසතාණන් වහන්සේ ඒකට හේතුව මිනිස් ලෝකෙම පුළුවන් නිසා නේද කියලා සැකයක් තියෙනවා කියලා දැන් අපි මේ දේශනාවේදී පැහැදිලිව මතක් කළා නිවන් දකින්න අනිත් ලෝකවල පුළුවන්. පුළුවන් නම් ඇයි එහෙනම් පස්මහා බැලුම් බලලා මේකම වැඩි? ඒකට හේතුව මෙහෙම හිතන්න ඔබ. නිකන් හිතමු රාජ්‍ය නායකයා. අපිව මොන ගේන්න පින්වත්නි අපේ නිවසට ඕන වෙලාවක එන්න පුළුවන් වුණාට ඔබට පුළුවන් ද ඔබට හිතච්ච වෙලාවේ ක්ෂණිකව රාජ්‍ය නායකයා මොන ගේන්න යන්න? එහෙම බෑ. අන්න ඒ වගේ. දැන් අපි නිකන් හිතමු ඇමරිකාවේ බරක් ඔබාමා මහත්තයාට හිතුණොත් එහෙම උදේ ගෙදරට දැන් එන්න ඕනේ කියලා එතුමාට එන්න පුළුවන්. එතුමාට ඒකේ බාධාවක් සහන්චියක් නැහැ. මොකද ඔබට යන්න ඕනේ කියලා හිතනවා ඇමරිකාවේ දවල මන්දිරයට. එතුමා මොන කෙනෙක්ද? එහෙම යන්න බෑ. බලවතාට දුබලයා ඉන්න තැනකට ලිහිසින් යන්න පුළුවන් වුණාට දුබලයාට බලවතා ඉන්න තැනට ලිහිසින් යන්න බෑ. ඒක සාමාන්‍ය ධර්මතාවයක්. පින්වත්නි ආන්ගේ වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලැබෙන ඒ ශ්‍රාවකයෝතර ලෝක තුනක් තියෙනවා. ඒ ලෝක තුන තමයි දිව්‍ය, මනුෂ්‍ය, බ්‍රහ්ම තුන් ලෝකාග්‍ර කියන ලෝක තුනට උනාගේ අග්‍රින්ද. ඒතර ওই ලෝක තුනේම උනාගේ ශ්‍රාවකයෝ ඉන්නවා. ඒ ලෝක තුනේම ශ්‍රාවකයන්ට උනාගේ මේ බුද්ධ ප්‍රත්‍ය කරන්නේ. එහෙනම් උනාගේ බ්‍රහ්ම ලෝකේ බුදු උනොත් වෙනවා. ඉතින් බ්‍රහ්මයන්ට ධර්මය එනවා. දෙවියන්ට කියන්නත් බෑ, මිනිසුන්ට කියන්නත් බෑ. එතකොට මේ ධර්මයේ මිනිස් සහ දෙවියන්ට නැතු බ්‍රහ්ම ලෝකෙට විතරක් සීමා වෙනවා. ඒ නිසා උන්වහන්සේලා බ්‍රහ්ම ලෝකේ නිවන් දකින්න පුළුවන් වුණාට බ්‍රහ්ම ලෝකෙ බුදු වෙන්නේ නැහැ. දිව්‍ය ලෝකෙ බුදු වුණා නම් දෙවියන්ටත් ඇහෙනවා, බ්‍රහ්මයන්ටත් ඇහෙනවා. හැබැයි මිනිසුන්ට කියන්න බෑ. ඒකට ලෝක දෙකකට විතරක් සීමා වෙනවා. මනුස්ස ලෝකෙ කියන මේ ලෝක තුනේ පහළම තැන බුදු වුණාට පස්සේ පින්වත්නි මිනිසුන්ට ඇහෙනවා, දෙවියොත් ඇහෙනවා, බ්‍රහ්මයන්ට ඇහෙනවා. අන්න එතකොට ලෝක තුනටම ලැබෙනවා. තමන් වහන්සේගේ බුද්ධ කෘත්‍ය පරිපූර්ණ වෙන්න ඕන නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේලා මේ ලෝක තුනටම ධර්මයේ ලැබෙන විදිහට මනුස්ස ලෝකේ බුදු වෙනි. ඒකෙන් ඔබ අදහස් කළ යුතු නෑ එහෙනම් දෙවියන්ට බ්‍රහ්මයන්ට මේව බෑ මිනිසුන්ට විතරයි පුළුවන් කියලා. මම ඔබට මේ ගැන මෙච්චර කියන්න හේතුව කිව්වා. යම්කිසි පන්තියක ධනිතය විෂය උගන්වන ගුරුවරයා ඒ පන්තියේ ළමයින්ට අපිටම හරියට ඒ විෂය උගන්වන්නේ නෑ. ඒ පන්ති අනිත් විෂයන් වලට හොඳට ලකුණු ගන්න ළමයි ගණිත විෂයට අසමයි. පන්ති ළමයි සියලු දෙනාම ගණිත විෂයට අසමයි. එතකොට මේක ළමයින්ගේ ප්‍රශ්නයක් නෙමෙයි, මේක ගුරුවරයාගේ ප්‍රශ්නයක්. සියලු දෙනාට ගණිත බැරි නම්. හැබැයි පින්වත්නි පන්ති එක ළමයකට දෙන්නෙකුට විතරක් ගණිත බැ. බොහෝ දෙනෙකුට හොඳට පුළුවන්. එතකොට ඒක ගුරුවරයාගේ ප්‍රශ්නයක් කියලා නෑ නේද? ගුරුවරයා එනම් හොඳට තමන්ගේ වැඩේ කරලා තියෙනවා. එහෙනම් අපි හිතමු මේ දෙවියන්ට සහ මිනිස්සුන්ට බ්‍රහ්මයන්ට මේ හැම දෙනාටම පින්වත්නි නිවන් මඟ පෙන්වන පින් කරන හැටි කියා දෙන සාස්ත්‍රඥ ගුරුවරයා කවුද? සත්තා දේවමනුසාන කියන බුදු ගුණයේදී සත්තාගේ සාස්ත්‍රඥ ගුරුවරයා දේවමනුසාන කියන දෙවියන්ට නම් උනාගේ ගුරුවරයා වෙලා තියෙනවා. බලන්න ඔබ කල්පනා කරලා පින්වත්නි එතකොට බුදුරජාණන් වහන්සේ ගුරුවරයා නම් පින් කරන හැටි නිවන් දකින්න හැටි කියලා දෙන අපි දෙවියන්ට බෑ කියන වචන කිසිපාර කියනකොට මේක පහර වැදුනේ කාටද? ගුරුවරයාට. හරියට පන්තියේ ළමයි ඔක්කොටම බෑගුව ගමන් ඒක ගුරුවරයාගේ දුර්වලකමක් වගේ. අපි එහෙනම් මෙතන දෙවියන්ට පහර ගහලා නැහැ, දෙවියන්ට අසාධාරණයක් කළා නැහැ. බුදුරජාණන් වහන්සේට සහ උන්වහන්සේගේ බුදු ගුණයටයි පින්වත්නි අසාධාරණයක් කරලා තියෙන්නේ. ඒ නිසා අපි අද දවසේ ඇත්තටම කතා කළේ මොකද්ද කියලා කියනවා නම් දැනුයි ඔබට මේ දේශනාව මාතෘකාව කියන්නේ. අද අපි මෙතෙක් කළා මේ කතා කළේ සත්තා දේවමනුසාන කියන බුදු ගුණය. මෙච්චර වෙලා මේ කතා කළේ පින්වත්නි මිනිසුන්ට විතරක් නෙමෙයි උන්වහන්සේගේ සාස්ත්‍රෝක්තිය සීමා වුනේ. ඒක දෙවියන්ටත් බඹුන්ටත් පැතිරුණා කියන එක. අපි හැම දෙනාම නමස්කාර කරමු අපගේ සාස්ත්‍රු වූ ඒ බුදුරජාණන් වහන්සේගේ සත්තා දේවමනුසානං කියන උතුම් බුදු ගුණයට නමස්කාර වේවා. සාදු සාදු සාදු. අද දවසේ පින්වත්නි ඉරිදා ධර්ම දක්ෂිණා වැඩසටහන ඔස්සේ ඔබට මේ කියා දුන්න ගැටළු ඔස්සේ ඔබේ සිතේ තිබ්බ ප්‍රශ්න විසඳා ගන්නත් අපි උපකාර කළා. වගේම මේ ත්‍රිපිටකයේ සූත්‍ර දේශනා ඇසුරු කරලා විනය පිටකයේ ඇසුරු කරලා බුද්ධ දේශනා ඔස්සේම අපේ මතේ නැතුව දේශනාව ඇසුරු කරලා
පුළුවන් ඒ ඔබේ හිතේ තියෙනවා නම් යම්කිසි මෙවැනි දහම් ගැටලු එය මෙත්සෙන් නාලිකාවට ලැබෙන සලස්සන ධර්ම දක්ෂිනා වැඩසටහන සඳහා ඔබ ලියනවන්න එතකොට අපි එවැනි ප්‍රශ්න ඔබේ ධර්ම දැනුම සඳහා පමණක් නෙමෙයි මේ රටතම විසඳා දීම සඳහා ත්‍රිපිටකය අසුරු කරලා දේශනා ඇසුරෙන්න කියා දෙන්නට බලාපොරොත්තු වෙනවා සෑම ඉරිදා දිනකම ඉරිදා ධර්ම දක්ෂිනා දේශනා ඔස්සේ මා විසින් මේ වැඩසටහන සඳහා ඔබට මෙවැනි ප්‍රශ්න වගේම පටිච්ච සමුප්පාදය අවබෝධ කරගන්නට අවශ්‍ය කරන කරුණු සියුම් වශයෙන් අපිට සීකල යුතු කෙනොත් කියා දෙන්නට බලාපොරොත්තු වෙනවා පින්වත්නි ඒ වගේම ඔබට සතිය හැම දවසකම අපේ ගෞරවනීය මේ වැඩසටහන සඳහා වැඩම කරන සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාගේ කල්යාණ මිත්‍රත්වය ලබා ගන්නට දිනපතා ධර්ම දේශනා සඳහා දායකත්ව දරන පින්වත්න් වගේම අද දවසේ ඉතාම ශ්‍රද්ධාවෙන් මේ ධර්ම දේශනාවට දායකත්ව දරනවා කොරණ මිල්ලෙනිය අරකා ගොඩ පදිංචි විජේපාල වතුරා තන්ත්‍රී මහතා ඇතුළු ඒ පවුලේ තුෂාරා සුදුනි මහින්ද ලියනගේ රුමල්ක තස්මිල විනෝදි ඒශලා කියන ඉතිං ඇති හැම දෙනා විසින් පවුලේ සියලු දෙනා සමග සැදැහැසිතින් දේශනාවේ දායකත්ව දරන්න අරමුණ වන්නකින් ඇති එල්පිටිය නාගමතැන්නේ විසූ ඇග්නස් හැලඹගේ මෑණියන් නියගොස් දෙවසරක් පිරීම නිමිත්තෙන් එතුමියගේ පරලෝක ජීවිතය සැපවත් වීමට සහ පුණ්‍යානුමෝදනා කිරීම අරමුණු කරගෙනයි. මේක දෙවසරකට පෙර පරලෝක සැපත් අම්පාර කුමාරිකම විසූ ගුණසේකර ලියනගේ පියාණන්ට නමින් මිය පරලෝකයේ සියලුම ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. අද දවසේ මේ දායකත්ව දරන පින්වතුන්ගේ විශේෂත්වය අපි දැක්කේ තමයි වසරකට එහා ගිය දෙවසරක් කිරීම අරමුණු කරගෙන මේ දායකත්වයේ අරමුණ වශයෙන් සඳහන් කරගෙන තියෙනවා. පින්වත්නි සමහර දිනෙකට තුන් මාසයේ අවුරුද්ද හත් දවසක කියන ඔය ප්‍රධාන පින්කම් තුනෙන් පස්සේ ඥාතිය අමතක කරලා දාන පුරුද්දක් තියෙනවා. ඉතින් එය නැතුව අපි හිතේම සිහි කරගත යුතුයි. විඳක වතුර නනවා වගේ අපි මේගේ ඥාතියට ලබා දුන්න පින ඒ ඥාතියට පින් අවශ්‍ය තැනක නම් ඇත්තට මේ ඥාතිය ඉන්නේ නිදේ වතුර උනනවා වගේ උනන්නේ නැහැ මේ පින්. පාවිච්චි කරන්න කරන්න ගෙවෙන. ඒකෝර අපි හත් දවස් තුන් මාසේ අවුරුද්දෙන් දුන්න පින් අවසන් වෙලා යනවා පින්වත්. ඒ නිසා අවුරුදු දෙක නෙමෙයි නිතර නිතර Tamanට කුළු කුළුවන් හැම අවස්ථාවකම මේ ඥාතිය සිහිපත් කරමින් මේරණි පින්කම් සිදු කරන්නට ඒ ඥාතියගේ යුතුකම ඉෂ්ට කරන්නට කටයුතු කරනවා නම් ඒ මේ අද දවසේ දායකත්වයේ දරන සත්පුරුෂයන් වගේම පින්වත්න් විසින් සිදු කරන දෙයක්. अनागत जीवित सार्थक मौलिक सफल आशीर्वाद करना දේශනාවේ පින් අනුමෝදන් වෙන නම් දෙවියන් බොහොමත් කැමති ඇති දෙවියන් සම්බන්ධව ඇත්ත තේරුම් කරලා දුන්නේ මොකද සමහරකට පින්වත්නි දෙවිලෝ දෙවියන් නිකන් පේන්නේ හෝටල් වල කකා දිදීන මිනිස්සු වගේ විනෝදෙවි ඉන්නවා අපේ පිටින් යැපෙනවා ඒ වගේ තමයි හිතන්නේ නමුත් දෙවිවරු කියන්නේ පුණ්‍යවන්ත කිරිස ඉන්න තැන අපිටත් වඩා පුණ්‍යවන්ත කිරිස ඉන්න තැන කියන එක පිටේ තබා ගත යුතුයි විශේෂයෙන්ම විශාකා අනාථ පින්දික පිටුතුමා ආදී ඒ බුදුරජාණන් වහන්සේ අසුර කරපු දෙවිවරු ඉන්න ලෝකෙකදී අපි කියන්නේ පින් කරන්න බෑ කියලා. ඒ නිසා පින්වත්නි අපි මේ දේශනාවෙන් අපි රැස් කරගත්ත හැම පිනක්මත් පින් කරන දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් මේ පින් අනුමෝදන් වෙලා දෙවිලොව සැනසෙත්වා කියලා කවුරුත් සාදු කියන්න. ඒ වගේම සංසාරගත අපිට සීවෙච්ච නොවෙච්ච සියලුම ඥාතියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙලා පරලොව සැනසෙත්වා කියලා සාදු කියන්න. ඒ වගේම අද මේ ධර්ම දක්ෂිනා වැඩසටහන සඳහා දායකත්ව දරපු පින්තුන් වගේම මෙත්සෙන් නාලිකාවේ පුණ්‍යවන්ත අධිපතිතුමන් ප්‍රධාන ඒ කාර්ය මණ්ඩලයේ පින් ඇති හැම දිනාටම ලෝකවාසී ධර්මයේ ශ්‍රවණය කළ පින් ඇති ඔබ හැම දිනාටම මේ ඉරිදා ධර්ම දක්ෂිනා වැඩසටහන ඔස්සේ අද රැස් කරගත් පින් නිකාන්තයෙන්ම මෙලොව යහපතට හේතු වේවා පරලොව සුගතියට හේතු වේවා සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මයේ වහාම අවබෝධ කරගන්නට මේ පිණීකාන්තයෙන්ම භාග්‍යක්ම වේවා කියලා අපි ආශිර්වාද කරමු. ආකාශත්තා චුම්මත්තා
රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සද්ධාත්.